අපිට මේ ආරාධනය කරා වෙළඳ සංගමේ සහ මේ එළියේ තියෙන පළතුරු වෙළඳ මහතුරු විශාල ප්‍රමාණයක් ඉන්නවා කාලයක් තිස්සේ. ඉතින් මේක ඇතුලේ ගොඩක් අඩුපාඩුකම් තියෙනවා කියන කාරණෙත් එක තමයි මේ බලන්න ආවේ. මිට කලින් මම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ඉල්ලීමත් එක්ක ආවේ. ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා අතන පළතුරු කඩ වලට. يعني විටින් විට කාලෙන් කාලෙට නගර සභාවෙන් ඇවිල්ලා මේවා අයින් කරනවා. එතකොට ස්ථිර විසඳුමක් ලැබිලා නැහැ. දිගටම ලැබිලා නැහැ. ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කළා. මාකට ඇතුළේත් ඉදිරිපත් කරා කමු ගොඩක්. 14 වෙනි පස්සේ ආණ්ඩුවක් හදලා මේක ස්ථිර වැඩසටහනක් අවශ්‍ය තත්ත්වයක් තියෙනවා. මේක ටිකක් දැන් ටිකක් පරණ වෙලා දරා වැටිලා පිළිසකර ගිරීම් නෑ. එහෙම කපුටොයි බල්ලොයි කූසොයි මේක නිකන් මිනිස්සු බඩු ගන්න වෙළඳ පොළකට වඩා ටිකක් නරක තැනක් නරක විදියට තියෙනවා. ආරික මාත්‍රු අපිට කියන්නේ ඒ ටික හදලා දෙන්න කියලා කියන්නේ. කොහොමත් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ හදන්නනේ. ඒකෝ මේවත් හදන්න තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපාර පාර අයිනේ කරන අය විතරම අස්ථාවරයි. අහිංසකයි එදා දවසේ පවුල් වල ආදායම් හොයාගන්න අය ඉතින් සමහර නිලධාරීන්ගෙන් කරදර තියෙනවා මේගොල්ලන්ට. ස්ථිරසාර විසඳුමක් දෙන්නේ නැහැ. හැමදාම කරදර තමයි තියෙන්නේ. ඉතින් අපි 14 වෙනිදා හදනවා. ජනතාව අපිට ඒකට සහයෝගය උපදෙමින් දෙන බව මේක කොට සාතික කරනවා. දැන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න වලට ඉක්මන උත්තර හොයන්න. අනිවාර්යෙන් ඉතින් මෙහෙමයි බඩු මිල සාමාන්‍යයෙන් ඉහළ පහළ යනවා. මිල එහාට මෙහාට වෙන එකක් තියෙනවා. නමුත් තිබුණු තත්ත්වයට වඩා ලොකුවට මේ දරා ගන්න බැරි තරමට භාණ්ඩ හසේවා මිල ඉහළ ගිහිල්ලා කියලා තත්ත්වයක් නැහැ. නමුත් හිටපු ගමන් බිත්තරේ අඩු වෙනවා. බිත්තරේ වැඩි වෙනවා. අඩු වුණාම කට්ටියට සතුටුයි. නමුත් සුළු ආමද්ද පරිමාණ නිෂ්පාදකයන්ට එතකොට අවාසියක් වෙනවා. ඒක බැලන්ස් කර ගෙනියන්න වෙනවා. ඉන්දියාවත් එක්ක රටේ කටයුතු සැලසුම් වෙලා තිබ්බා කලින් කටයුතු. ඒව නැවත සමාලෝචනය කරලා කරන්න ඕනේ කරනවා. කරන්න ඕනේ නැහැ කියලා තියෙන ඒවා තිබ්බොත් නවත්. ඒ ගැන වෙනම කණ්ඩායමක් දැන් වැඩ කරගෙන යනවා. කල්පනා කරන්නේ ඉතින් එතුමත් හැමදාම සිටිය යුතුයි කියලානේ කර කියා ගන්න දෙයක් නැතුවනේ දැන් ගියේ සිලින්ඩරයකුත් අරගෙන ආවේ යන්න නෙමෙයි ඉන්නනේ. ඉතින් පාර්ලිමේන්තුවේ එතුමට වාසිදායක කීප දෙනෙක් අර ඉන්නවනේ. ඉතින් එතුමා සතුටු වෙන්න ඕන. කනගාටුවට කියන්න තියෙන්නේ එතුමගේ කවුරුත් නම් එන්නේ නැහැ මේ පාර. ඒක ස්ථිරයි. ඔව් දැන් ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න ඕන. මේ වෙලාවේ රටේ ආණ්ඩුව නැහැ. తాවකාලික ආණ්ඩුවක් තියෙන එකක් කරන්න තුන් දෙනෙක්. ඉතින් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න රට ඉස්සරහට ගෙනියන්න. 14 වෙනිදාට නොවැම්බර් 14 වෙනිදාට අපිට විශ්වාසයි. ඉතින් ජනතාව දැන් මේ ශක්තිමත් ආණ්ඩුව හදන්න පෙළ ගිහිලා ඉන්නවා. මේ ඡන්දේ 14ට වෙනකන් ඉන්න බැරි හදිසියක් තියෙනවා. නමුත් 14 වෙනකන් ඉන්න වෙලා තියෙනවා. රාජ්‍යසභා ඡන්දයේ අධිකරණයෙන් තීන්දුව දීලා තියෙන ඉක්මනින් තියන්න කියලා. රනිල් වික්‍රමසිංහ තමයි ඡන්ද කල් දෙන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පළාත් සභා ওই විදියට අකර්මණ්‍ය වෙලා යන්නත් ඒගොල්ලොම තමයි කටයුතු කරේ. පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ අනිවාර්යෙන් පළාත් පාලන ඡන්ද එනවා. ඊට පස්සේ පළාත් සභා ඡන්දෙත් තියන්න ඕනේ.
ශක්තිමත් ආණ්ඩුවක් ඕන කටයුතු කරගෙන යන්න ජනතාවගේ දේවල් ඉෂ්ට කරන්න සමත් එයාගේ මෙයාගේ කකුල් වලින් අදිනේවා නැතුව වැඩේ කරන්න පුළුවන් වෙන විදිහේ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඉතින් ජනතාව ඒක දෙන්න සූදානම් ඉන්නේ ඇත්තටම. ඒ කියන්නේ ලොකුවට කතා කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ශක්තිමත් ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම ජනතාව ලබා දෙනවා. ඒගොල්ලොත් දැන් අපේ එල්ලිලානේ යන්න හදන්නේ. ඒගොල්ලොත් දැන් අපිට සපෝට් කරන්න තමයි පාර්ලිමේන්තු වෙන්න හදන්නේ. එන්න කමක් නැහැ, පුළුවන් නම් ජනතාව තෝරනවා ගන්න. මම හිතන්නේ උනාට ඒගොල්ලන්ට ජනතාව ඡන්දෙ දෙයි කියලා. අපි කාට එකක් සහයෝගය වැඩ කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. රටට වාසිය නම් ජනතාවට වාසිය නම් ඒකට සහයෝගය දෙන ඕන කෙනෙක්ගේ සහයෝගය ප්‍රශ්නයක් නෑ. කොන්දේසි නම් අපි බාර ගන්න ඕන කෙනෙකුට සහයෝගය දෙන්න පුළුවන්. කොන්දේසි විරහිතව ජනතාව